Samadhi, we are going to Maparaku. Schedule like a hatty hitter, we are together in Pitat and at the end 8:30 Walter. We are to exercise grant at the end 7:30 to 8. Then Balan will have a key again. Magi schedule like a hatty now and the Punant may even go in Nona. Nobody can spoil my schedule. අම්මා මට මේ විකාර වැඩ කරන්න බෑ නංගි ස්ටඩීස් ඉවර කළා විතරයි නේ අම්මා තව ටිකක් ඔය විදිහට ඉන්න දෙන්න සමාධිය හැන්ඩල් කරන්නේ මම ෂෙරින් නෙවෙයි ෂෙඩියුල් එකට අනුව 9:30 වෙද්දී ඔයා මට මේ විදිහට ගිහින් වැඩ කරන්න බෑ සමාධි ෂෙරින් I will handle this case මිස් වෙන්ද බෝනා මං සමාධිය මේ විකාර වැඩේට ජොයින් කරගන්න ඉඩ දෙන්නේ පූර්ණ ඔයාට කිසිම අයිතියක් නැහැ මේකට අත දාන්න. ඇයි මට අකමැති දේවල් කරන්න කියලා බල කරන්නේ? අකමැති දේවල් කරන්න කියලා කෙනෙක්ට බල කරනවා කියන්නේ. ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරලා තියෙන මානව අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක්. වික්‍රම, ඔයාගේ රෙගුලාසිය ඔයා ළඟම තියාගන්න. ඔයා ආණ්ඩුවේ ඔෆිස් එකක AC කාමරයකටලා ලියුම් අස්සම් කර කර ඉන්න වෙලාවේ මේ බිස්නස් එක මේ තත්ත්වයට ගන්න මිස් වෙන්දබෝනායි මමයි විඳ දුක දන්නේ අපි දෙන්න විතරයි. That's it, Cherry. Nobody can spoil my schedule. Anyway, make a Paul a custom. Cherry, get that, Cherry, and Materia, may be the head of a taman. Make a custom, make up with the good time of our Tagalay and Loni. Samadhi, you must begin from the lowest position. According to my schedule, Samadhi, we are well again. නංගි ඔයා අඩියක් අත හෙල්ලෙන්න එපා පුතා මේ වෙන කවුරුත් කෙනෙක් හින්දා නෙමෙයි අම්මා කෙනෙක් හින්දා එයාගේ ආසාව හින්දා අපි අදට විතරක් නංගිට යන්න කියන්නේ ඔයා අද ගිහින් ඒකලෝ කියන විදිහට වැඩ කරලා එන්න ගිහින් ඇවිත් කියන්න ආය යන්න බෑ කියලා ඉතුරු හරිය මම බලා ගන්න මේ හොදයි නේද මයි කෙල්ල කරන කියන්නේ හැම දෙයක්ම හරියන්න ඕනේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනේ ඒ වුණාට මං තාමත් කියන වාට මේ වැඩේ හරියන්නේ නැහැ අම්මාචි මං පටන් ගත්ත වැඩේ නවත්තන්නේ නැහැ අම්මාචි දුක් විඳ දැන් හොඳටම ඇති අපි අද මේ ඉන්න තත්ත්වෙට එන්න මේ ගේ හදා ගන්න අම්මාචි කොච්චර දුක් විඳද කියලා මං හොඳට දන්නවා දැන් මං අම්මාචිව නිදහස් කරන්න ඕන. සුබ උදෑසනක්. අත දික් කරන්න. කොයිදින් මට විශ් කරන්න නැද්ද?
ගන්නට දානයක් දුන්නයි කියලා හිතාගෙන දෙන්නකෝ. යනවා යන්න. හොඳ ක්‍රිකට් කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් හැම දෙයකම කලින් ක්‍රිකට් ගැන හිතන කෙනෙකුට විතරයි. අද අනුපමගේ ක්ලබ් එකේ ටීම් එක සිලෙක්ට් කරන මැච් එක අනුපම උදේම ගියේ ප්‍රැක්ටිස් කරන්න. හරි අංකල් මම අනුපම අය වැඩ කරන තැන ඉඳන් යව හම්බෙන්න. නිරාෂා මෙන්න මේක හොඳට මතක තියාගන්න. බිස්නස් කියන්නේ වන් ඩේ මැච් එකක් ප්ලේ කරනවා වගේ කරන්න ඕන වැඩක්. මම හොඳට බැට් කරන්න දන්නවා අංකල්. මං ලේසියෙන් අවුට් වෙන්න. බැටින් විතරක් මදි. බෝලින්, ෆීල්ඩින් ඔය හැම එකක්ම හරියට තියෙන්න ඕනේ. මට මතකයි සර් ගාෆීල්ඩ් සෝබර්ස් වතාවක් කියනවා අංකල් මම මැච් එක ගහලා කප් එක අරගෙන මිසක් නවතින්නේ නැහැ මයියා රයිට් රයිට් ගුඩ් ලක් ගුඩ් ලක් අනුපමට කියන්න හොඳින් සෙල්ලම් කරන්න කියලා මතකද කියන්න මට ෂෙරින් මැඩම් කිව්වා ඔයා අද වැටෙනවයි කියලා මොකද්ද නම මුතු 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 සේනාධීර ඔයාට නම කියන්නත් කොලේ බලන්න ඕනේ ඒ නම අමතකද නෑ මම මේ වෙන දේ බැලුවේ හොඳයි අපි යමු කිචන් එකට चतुरांगशन ඔයාට රස්සාවක් හොයාගන්න වෙන තැනක් තිබුණේම නැද්ද? ඇයි එහෙම අහන්නේ? ළඟදිම දැනගන්න ලැබි. තචයි සූර්ය මාර මැච් එකක් ගහලා මචං අවුට් උනේ. මම හැප්පුවා මදිවට තව. මේක ඔයාගේද? මට තෑන් කරන්නවත් නැද්ද? කලින් පාර වෙච්ච දෙයට සෝරි කියලා ඉන්නේ. මම මොකටද සෝරි කියන්නේ? පාරි උඩ බලන් කියලා මාව හැප්පුවට. මැච් එකක් තියෙන දවසට ඊට වැඩිය පාර පොඩ්ඩක් සැලකිල්ලෙන් යන්න ඕනේ. මචං, උඹ මුතුව කලින් ගන්නවද? මෙයාගේ නම මුතුද? ෂා, නමත් ලස්සනයි. මාදවි මං කියපු දේවල් මතකනේ මේ වැඩේ හරියටම කෙරෙන්න ඕනේ හ්ම් ඔන්න අඬන්න එහෙම තියාගන්න එපා ඕකේ මේ අන්තිම හරියදී ඕනම් පොඩ්ඩක් ඇඬුවත් කමන්නේ හ්ම් හැබැයි ඔක්කොම ටික හරියට කියාගත්තට පස්සේ ඕකේ මාදවි ඇයි මේක ඇගහන්නේ අම්මල සමාධි වරි විදියට පේස්ට් සෙක්ෂන් එකේ වැඩ දාලා තින්නේ මාවයි මනුජය සැක කරන හින්දානේ අපි මොන තරම් මහන්සි වෙනවද මේ බිස්නස් එකට අපි සමාධිය යව්වේ යාට බිස්නස් එක ගැන ඉගෙන ගන්න ඕනේ හින්දා ඔයා මේ gedara කස්ටම් එක දන්නවනේ ඒ කියන්නේ අම්මලයි කල්පනා මේ සේරම සමාධියට බාර දෙන්නද මේ gedara හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ෂෙඩියුල් එකක් අනුව ඔව් මට තේරෙනවා ෂෙඩියුල් එකේ අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. සමාධි ඉංගලන්තෙට වෙලා ඉන්නකොට මේ බිස්නස් බලා කියාගත්තේ කවුද කියලා දැන් හැමෝටම අමතකයි. ඔයාගේ අයිති නැති වෙනවා කියලා මං කිව්වේ නෑනේ. සමාධි ඇවිල්ලා තියෙන්නේ ෂෙෆ් කෙනෙක් විදිහට ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා. එයා කොහොම ආවත් මනෝජ්ටයි මට මේ බිස්නස් එකට එයාට වැඩි අයිතියක් තියෙනවා. මම
මනෝජ් රැක් දවාලක් නැතුව මහන්සි වෙන්නේ මේ බිස්නස් එකට. හරියට නිින්දක් නැහැ, හරියට කෑමක් නැහැ. අම්මට වටින්නේ උඩින් පහත් වෙච්ච සමාධිය අපේම දැන්ට වැඩිට දාන්න. අම්මලාට තිබ්බා මංගෙන හිතන්න. මාධවි, nobody is going to spoil my shit. ඒක මතක තියාගන්න. සරි, let's go. අම්මගේ ලේසියෙන් අතරින්නේ. මනෝජ්ට වැඩ ඩිග්‍රී නැතුනම මෙන්න කාටත් ඇටි මේකේ මහන්සි වෙලා තියෙනවා. අම්මලාට ඒක නැහැ කියලා බෑ. किसीम आसावा विश्वास මම කිව්වේ ඉන්නේ. එන කමන්නේ තාත. මම යන්න. නෝනා. මෙන්න නෝනා. ඇතුළු වෙච්ච සේරම රෙකෝඩ් කරා. ඔන්න අහලා බලන්න. ඒ මොකටද? හේ මනෝජ් මහත්තයා කිව්වේ එයා නැති වෙන වෙන දේවල් සේරම රෙකෝඩ් කරන්න කියලා. මෝඩයා මං එතන හිටියනේ ආ මට නෝටත් පොන්න කරන් දුන්නද මොකක්ද වර්ගේ මෙමරි එක රූපජික්ස් ද කොන්ක්‍රීට් ද මුතු ඔයා දිගටම මෙතන වැඩ කරනවා නම් මං හිතන්නේ ඔයා දිගටම වැඩ කරයි කියලා හැබැයි වැඩ කරනවා නම් කාරණා දෙකක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. එක බකින්හම් මාලිගාව. අංක දෙක ක්‍රිකට් මේන් සිලෝන් ටීම් එකේ ඕපනින් බැට්ස්මන් ඇන් බෙස්ට් ඕෆ් ස්පිනර්. හැබැයි වරහන් ඇතුලේ අනාගත. හරිද? බකින්හම් මාලිගාවත් එක්ක ඔයාට තියෙන ගන්න දෙන මොකද්ද? මට විතරක් නෙවෙයි අපි හැමෝටම අදාළයි. එතනින් තමයි මෙතන රන් කරන්නේ. ක්වීන් එලිසබෙත් තමයි එතන ප්‍රධානියා. අපි නම් ඉතින් යාගේ මුණට කතා කරන්නේ ශෙරීම් මැඩම් කියලා. මෙන්න මෙහෙම වෙනකොට තමයි ආවට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ක්වීන් එලිසබෙත් දුවල දෙන්නයි. එක්කෙනෙක් කෑන් කුමාරයෙක්. එයා ඇමරිකල්ලා ඉන්නේ වේල්සි ආදිපාදයන්. දෙවෙනියා දෙවෙනි එලිසබෙත්. එයා කොහොමද දෙවෙනි එලිසබෙත් වෙන්නේ? එයා කුමාරිකාවක් මිසක් රජිනක් නෙවෙයි. එයා තමයි අනාගත රජින. මේ බිස්නස් එක කවදරේ අයිති වෙන්නේ යාටලු. එයා මේ දවස්වල ඉන්නේ එංගලන්තයේ. රජකම් කරන ටික ගන්නවා. කතාවක් තියෙනවා දෙවෙනි එලිසබෙත් ලංකාවට ගොඩ බැහැලා ඉන්න කියලා. අපි මේ ලෑස්තිලා ඉන්නේ ආගේ රාජකීය විසිට් එක දානකම්. මේ සීරටම වැඩිය බේරලා ඉන්න ඕන කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ මෙන්න මෙහෙම. Nobody can spoil my schedule. ඒ තමයි මිස් ෂෙඩියුලිනා. බකින්ගම් මාලිගාවේ අග්‍ර පුරෝහිත. එයාගෙන් බේරලා නම් මැස්සෙකුටවත් යන්න බෑ. ඇයි? එයාව දැක්ක දවසටම ආඩ තේරෙයි. දැන් ක්‍රිකට් අනුපම. දාම බෝල් එක. මොනවද මේ තමුසලා කරන්නේ? පිටර උඩද දාලා ඉන්නේ? ආ? රසාව කෙරුවා ඇති කියලා හිතනවාද? අනුපම තමුසේ ඕනාට වැඩිය ආ? නෑ මම මේ. හදිසි ඕඩර් එකක්. හන්දාවේදී හදලා දියන්න ඕන. කැමති නේද? අහලා තියෙනද කතාවක් තියෙනවා උදේ කැම ගන්න ඕන රජෙක් වගේ කියලා. රජෙක් වුණත් වැඩක් තියෙනවද ලෙඩෙක් වුණා? අනේ ඒ නිසා තමයි මං කැම හදලා තියෙන්නේ පිරිසිදුකමත් රසයත් ගුණයත් මේ හැම දෙම ආරක්ෂා වෙන විදිහට. මං කැම හදන්නේ ඉන්දියන්, චයිනීස්, මෙක්සිකන්, මොංගෝලියන්, ඇරබික් මේ කිසිම ක්‍රමයකට නෙමෙයි. තනි ක්‍රම ශ්‍රී ලාංකික විදිහට. අපේ රසනාරල වල දැනෙන විදිහට, අපේ ශරීර වල දැනෙන විදිහට. අනිත් එක કૃත්‍රිම රසකාරක, કૃත්‍රිම වර්ණක කල්තවා ගැනීමේ ද්‍රව්‍ය මේ කිසිම දෙයක් මේවා තුල අඩංගු නැහැ. තනි ක්‍රම ස්වභාවික රස, ස්වභාවික වර්ණ. මේ මොනවද දැන් නැ කන්න තියෙන්නේ?
ඉන්දියාපු රතසුදු දෙකෙන්ම කුරක්කම් පිටු සාම්ප්‍රදායික වට්ටෝරුවකට අනුව සකසන ලද පිරිසිදු පොල් තෙලින් තෙම්පරාදු කරන ලද කඩල මුං ඇට පොල් සහ ලුණු මිරිස් සමග නියුඩු සාලේ කිරිබත් ලුණු මිරිස් සමග අපිට ඉන්දියාපු පාර්සල් දෙකක් දෙනවද? අම් සෝරි මං තාම කෑම විකුණන්න පටන් ගත්තේ නැහැ. ඉස්සු හොල් මනත් කොහෙද බා? ප්‍රෙෂර් චෙක් කරාද? කොහොමද ප්‍රෙෂර්? ඔක්සිජන් දෙන්න පටන් ගන්න. බ්ලඩ් රිපෝට්ස් බලුවද? ඉක්මනින් තියරද රෙඩි කරන්න. මම විනාඩි 10 න් එනවා. මග ඉන්නේ. ඉසිටි බලලා මට ඉක්මනින් කියන්න. ගල්ලම හොස්පිටල් එකට ගත්තානේ. ඒ තරම් අමාරුවක් නෑ. බලන්න දෝ පාර හර දැම්මනේ. හලෝ. ඕ මයි ගොඩ්. හට මසත් කරන්න ගියන්. මං තකාලේනවා. පැනනේ දහලන්නේ. නෑ නෑ මං මං දැච්ච නැද්දෝ අසරණ කෙල්ලෙක්ව හපලා මාරු වෙන්න. ඊළඟට ඒ තරම් අමාරුවක් නෑනේ. ෂුවර් එකටම තමසේ ෆෝන් එක කණේ ගහගෙන යන්න ඇති. යම් පොලිසියට इतने टिके पुलिस से दिखा लागा मैं क्यों नहीं कहाँ ने उन्हें वहाँ ने तमसे ने किसी में गलती मार दिया हाँ इक्के लेटा मनहारी उन्होंने तमसे इतने कराने